ජාතික ජනබලවේගයේ සහ අනුර කුමාර් දිසානායක මහතා එල්ල කරගනිමින් මේ වෙලාවට දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණය මේ මහපලව තුල ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී මීට වඩා අභූත චෝදනා එන්න පුළුවන් අපිට පෞද්ගලිකවත් පොදුවේ ජාතික ජනබලවේගයට මේක බරපතල අභියෝගයක්. මොකද Tamanගේ පැවැත්මට තමයි මේ අපි අභියෝග කරන්නේ. ජාතික ජනබලවේගයට සහ අනුර කුමාර් දිසානායක මහතාට චෝදනා එල්ල වෙන යම් යම් දේශපාලන උපක්‍රම වලට හසු කරන්න තව ඉදිරියේදී මීට වඩා චෝදනා එයි කියලාද ඔබ කියන්නේ මේ? අපි හිතනවා අනිවාර්යයෙන්ම එහෙම වෙයි. මොකද හේතුව මේ ගමන් මඟ වෙනස් කරන්න පුළුවන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඒ ප්‍රතිගාමීන් විසින් ගන්න. මේ වෙන විට ජාතික ජනබලවේගය කේන්ද්‍ර කරගෙනමින් යම් යම් පුවත් මැවෙන කාලයක් මේ සියල්ල පිළිබඳව ජාතික ජනබලවේගයේ දේශපාලනයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ පිළිබඳව කතා කරන්නට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් නිහල් අබේසිංහ මහතා අප සමග මේ මොහොතේ අයබනතුමාට අයබවන් නිහල් අබේසිංහ මහතා ජාතික ජනබලවේගයේ ලේකම්වරයා ඔබතුමා ඇත්තටම ඔබතුමා කොහොමද මේ ලේකම් පුටුවට ආවේ ඔබතුමාට මොකද්ද තියෙන සුදුසුකම මෙතෙන්නේ චතුරංග ටිකක් දිග කතාවක් ඒ කියන්නේ අපි ජාතික ජනබලවේගයේ ගොඩනැගීම සෑහෙන වෙහෙසක් දරපු ව්‍යායාමයක් විශේෂයෙන්ම 2015 මැතිවරණයෙන් පස්සේ අපි ප්‍රගතිශීලී වාමාංශික අදහස් දරන අපි ලොකු සාකච්ඡාවක හිටියා ජාතික ජනබලවේගයේ වැනි මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පිළිබඳව. කොයි කාලේ නමගෙද කතා කරන්නේ? 2015 පස්සේ 2015. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඔබටගේ පුළුල් මහජන ව්‍යාපාරයක් පිළිබඳව ඔබලා විශ්වාස තිබුවා. අනිවාර්යෙන් ජනතා විමුක්ති පෙරමුණ එක තමයි අපේ සාකච්ඡාව තිබුණේ. මොකද අපි කල්පනා කරා ඒ වෙනකොට 2015 මැතිවරණයේ ප්‍රතිඵල දැක්කහම මේ රටට වෙනස් කිරීමේ දිශාවට නිවැරදි වැඩපිළිවෙලක් සහිත දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි කියලා අපි අපි කියන්නේ විශේෂයෙන්ම මම අපි විශ්වවිද්‍යාලවල අපි හඳුනාගත්ත මහාචාර්යවරු ආචාර්යවරු අපේ හිතමිතුරන් වෘත්තිකයින් අපි කණ්ඩායමක් හිටියා මේ සාකච්ඡාවේදී. ඒ කණ්ඩායම අපි සාකච්ඡා කරමින් හිටියේ 2015 වෙනි පස්සේ කොහොමද මේ රටේ මේ දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට මේ රට ගොඩනැගීමට අවශ්‍ය කරන දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමට අපි කොහොමද මැදිහත් වෙන්නේ කියන සාකච්ඡාවේ තමයි අපි. හැබැයි දැන් ඔබතුමාව අපි දකින්නේ නැහැ නේද දේශපාලන තිරයෙන් එළියේ. අපි කියන්නේ තිරයෙන් පිටිපස්ස තමයි ඔබතුමා ඉඳලා තියෙන්නේ. දැන් ඔබතුමා දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක හිටියද නැත්නම් 2015 එක පාටම කඩාපාත් කරලා මේ NPP එකක් හදන්න යෝජනා කරාද? නෑ චතුරංග, මම විශ්වවිද්‍යාලයේ ඉන්නකොට තමයි ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍යංගමයත් එක්ක ක්‍රියාකාරී කේක් හැටියට හිටියේ. මම කොළඹ විශ්වවිද්‍යාලයේ මාස්සංගමේ ලේකම් හැටියටත් වැඩ කරා මගේ ඒ කාල සීමාව තුළ. ඒ නිසා මේ දේශපාලන රටේ දේශපාලනය පිළිබඳව රටේ වාමාංශික ප්‍රගතිශීලී දේශපාලනය පිළිබඳව පුංචි කාලයේ ඉඳන්ම අවදීන් හිටියේ. ඒකම මම රාජ්‍ය සේවකයෙක් හැටියට 1981 දෙසැම්බර් 5 පස්සේ මම ඍජු දේශපාලනයක යෙදුනේ නැහැ. මොකද මට දේශපාලන අයිතියක් තිබුණේ නැහැ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරනකොට. නමුත් මම 2016 ඔක්තෝබර් මාසේ 31 වෙනිදා මම මගේ සේවා වෛද්‍යවරයෙක් හැටියට සේවය කිරීමෙන් මම මගේ විශ්‍රාමය ගන්නවා. එතැන් සිට මම ඍජුවම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනවා. ඔබද ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ යහ පැත්තට ගිහින් පුළුල් මහජන සන්ධානයක් පිළිබඳව යෝජනාව මුලින්ම ගේන්නේ? පෞද්ගලිකව මම කියලා මම කියන්නේ නැහැ. නමුත් අපි කණ්ඩායමක් හැටියට ඒ සාකච්ඡාවේ හිටියා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් ඒ වෙනකොට මේ අපේ සාකච්ඡාව මතුවෙන අවධියේදීම අනිකුත් දේශපාලන සහ වාමාංශික ව්‍යාපාර සමග පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන සාකච්ඡාවක් හිටියා. ඒ කියන්නේ ඔබලා මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථකත්වයේද NPP එක ගොඩනගන්න හේතුුනේ? අසාර්ථකත්වය කියලා කියන්නේ මෙහෙම නේද? ජනතාව පිළිගත්තේ නැති එකද? ඔව් ජනතා විමුක්ති පෙරමුණ ඍජු දේශපාලනයක් තියෙන අවුරුදු 58ක කාල සීමාව. ඒ 58 කාල සීමාව තුළ ඒ නැගිටි උස් පහත් පසුබිමක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට. ඒ කියන්නේ කාලෙකදී වඩා හොඳින් ක්‍රියාකාරීව දේශපාලනය ඉන්නවා. නමුත් යම්කිසි කාලයකදී ඊට වඩා වෙනත් දේශපාලන ව්‍යාපාර පැනනගිනවා. ඉතින් ඒ තුළ අපි 2015 මැතිවරණයත් අපි හොඳින් නිරීක්ෂණය කළා. ඒ වගේම 2018 පළාත් පාලන මැතිවරණයත් අපි හොඳින් නිරීක්ෂණය කරා. ඒ නිරීක්ෂණ කිරීම ඇතුලේ තමයි මේ මහජන ව්‍යාපාරයේ ගොඩනගන ඒ බීජයන් පැලවෙන්නේ.
ඒකෙදි මගේ කිසියම් දායකත්වයක් තිබුණා මම පිළිගන්නවා නමුත් මට වඩා දායක සපේවිරු මගේ හිතවතුන් විද්වතුන් සෑහෙන ප්‍රමාණයක් හිටියා මේ ව්‍යාපාරය තුළ ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපේ පොදු වමනාවට තමයි මේ ව්‍යාපාරය බිහි වෙන්නේ ඒ කියන්නේ සමස්ත ජනතා විමුක්ති පෙරමුණේ සහ ප්‍රගතිශීලී කඳවුරු ඒ කියන්නේ වෘත්ති වේදීන්ම ඉන්නේ කුජලෝ තමයි යෝජනා ඔබලා ගෙන ඉන්නේ මුලින්ම ජනතා විමුක්ති පෙරමුණ ඊට පස්සේ තමයි මේක ගොඩ නැගෙන්නේ හොඳයි අදවන විට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම්වරයා ඔබ අද අපි මේ කතා කරන මාලිමාවේ ලේකම්වරයා ඔබ ඔබ කොහොමද දෙතෙන්නේ ඔබට මොකක් සුදුසුකම මේ තනතුරට එන්න තිබ්බද මම හිතන්නේ චතුරාංග අපි මේ මේ කතාවට තව ටිකක් පැහැදිලි කරන්න ඕනේ ඒ කියන්නේ ඇත්තටම අපේ මුල් සාකච්ඡාවෙන් පස්සේ අපි තීරණය කරන්නේ මොකද මම අවුරුදු 35ක් වෛද්‍යවරයෙක් හැටියට සේවය කරපු කෙනෙක් ඒ නිසා අපි ඍජු දේශපාලනයට මැදිහත් වෙලා තිබුණේ නැහැ ඒ නිසා අපිට අවශ්‍ය වුණා ඒ දේශපාලන මෙරිජු දේශපාලනයට මැදිහත් වෙන්න යම්කිසි ක්‍රියාමාර්ග කීපයක් ගන්න. අපි ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ගය තමයි අපි 2018 ජූලි මාසේ 14 වෙනිදා අපි මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයට රැස් වෙලා අපි ජාතික විද්වත් සංවිධානය කියලා සංවිධානයක් ගොඩනගාගත්තා. ඒ සංවිධානය විසින් අපි මේ රටට අවශ්‍ය කරන ප්‍රතිපත්ති ගොඩනැගුවා. ඒ ප්‍රතිපත්ති ගොඩනැගීමෙන් පස්සේ තමයි අපි මේ ජාතික ජනබලවේගය වැනි මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න මැදිහත් වෙන්නේ. ඒ මැදිහත් වීමේදී මුල් කාල සීමාවේදී මම ජාතික විද්වත් සංවිධානයේ ලේකම්වරයා හැටියට කටයුතු කරා. ඉන්පස්සේ අපි ජාතික ජනබලවේගය ගොඩනගන්නේ විවිධ සංවිධාන දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එකතු වෙලා එතනදී ඒ සංවිධාන සියල්ලම විසින් ඒකමතිකව තීරණය කළා ඒ වෙලාවේ ජාතික විද්වත් සංවිධානයේ ලේකම් වශයෙන් කටයුතු කරපු මම ජාතික ජනබලවේගයේත් ලේකම් විය යුතුයි කියලා කිව්වා. ඒ කියන්නේ විද්වත් සංවිධානයේ ජනතා විමුක්ති පෙරමුණ අප යෝජනාවද කවුද කරේ ඒක? නෑ පොදුවේ හැමෝගේම එකඟතාවයේ මත තමයි ජාතික විද්වත් සංවිධානයේ ලේකම්වරයා හිටි මම මට ආරාධනා කරන්නේ ජාතික ජනබලවේගයේ ලේකම් ධුරේ බාර ගන්නට. ඇත්තටම ඔබට මතක ඇති ජනාධිපති වර්ණයට අපි ඉදිරිපත් වෙන්නේ ජාතික ජනබල ව්‍යාපාරයේ ලෙස ස්වාධීන සංවිධානයක් හැටියට. ඇත්තටම මේ ජාතික ජනබලවේගයේ කියන දේශපාලන ව්‍යාපාරයේ ගොඩනගලා තිබුණේ නැහැ. අපි 2019 ජනාධිපති වර්ණයට එනකොට අපි ස්වාධීන සංවිධානයක් හැටියට තමයි ඒ ස්වාධීන සංවිධානයේ ලේකම්වරයා හැටියට තමයි ඔබ ඉතිින්නේ. නමුත් ඉන්පස්සේ අපි මහමැතිවරණයට එනකොට අපි ජාතික ජනබලවේගයේ දේශපාලන පක්ෂයක් හැටියට ලියාපදිංචි කරනවා. ඒක ලියාපදිංචි කිරීමේදී ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා හැටියට අපි ඊළඟට සමුළුවක් පවත්වනවා. ඒ සමුළුවේදී යෝජනා වෙනවා මගේ නම ජාතික ජනබලවේගයේ ලේකම් හැටියට. එතකොට ඒ විදිහට අපි මැතිවරණ කොමසාරිස්ට කාර්යාලයට දැනුම් දීලා නීත්‍යානුකූලව ජාතික ජනබලවේගයේ ලේකම් ධුරේ බාරගන්නවා. ජාතික ජනබලවේගයේ සහ අනුර කුමාර දිසානායක මහතා එල්ල කරගෙනමින් මේ වෙලෙමිට දවැන්ත දේශපාලන කොමාන්තරයන් මේ මහපලව තුල ක්‍රියාත්මක වෙනවා. ඒක නේද නොකිය කියන්නේ පුතුමා. අනිවාර්යෙන් චතුරාංග මොකද ඒක පිළිබඳව අපිට සැකයක් නැහැ. ජාතික ජනබලවේගයටත් අනුර කුමාර දිසානායක ඇතුළු අපේ සහෝදරවරුන්ට එහෙම මඩ අවලාද අභූත චෝදනා එන්න පුළුවන්. මොකද හේතුව අපි තමයි මැදිහත් වෙලා මේ රටේ මේ දේශපාලන මග වෙනස් කරන්න. ඉතින් ඒ නිසා මෙතෙක් මේ රටේ බලයේ හිටපු අයට ඒ බලයේ හිටිය අයත් එක්ක ඒ අයගෙන් නොයෙකුත් වරප්‍රසාද ප්‍රතිලාභ භුක්ති විඳමින් හිටපු අයට මේක බරපතල අභියෝගයක්. මොකද තමන්ගේ පැවැත්මට තමයි මේ අපි අභියෝග කරන්නේ. මේ රටේ දේශපාලනය වෙනස් වෙනවා විතරක් නෙමෙයි, අපි බලයට පැමිණීම කියලා කියන්නේ ජාතික ජනබලවේගයේ බලයට පැමිණීම කියලා කියන්නේ මේ රටේ දේශපාලනය වඩා නිවැරදි දිශාවට සකස් වෙනවා. ඒ සකස් වීමේදී මෙතෙක් මේ දේශපාලනය අරගත් ඒ මේ මේක විනාශ කරපු මේ රට විනාශ කරපු දේශපාලකයන් සා ඔවුන් එක්ක මේ දේශපාලනයේ ප්‍රයෝජනය ගත්ත ඒ කණ්ඩායම් සියල්ල මේ 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 සන්දර්භයෙන් ඉවත් වෙනවා. ඒතර ඒ නිසා අනිවාර්යයෙන් මේගොල්ලන්ට පෞද්ගලිකවත් පොදුවේ මේක විශාල අභියෝගයක්. අනුර කුමාර දිසානායක මහත්තයාට ඉතිහාසයේ පුරාවට අපි දැකපු දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා, මලිස් සමර වික්‍රම මහත්තයා එක්ක දේශපාලන ඩීල් එකක් තියෙනවා. රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් තමයි අනුර කුමාර දිසානායක මහත්තයා කරන්න යන්නේ. මාලිමාවත් ඒක කරන්න යන්නේ නෙවෙයි. මේ කතාවේ මොකක් හෝ ඇත්තක් තියෙනවද ඇත්තටම? චතුරංග 1950 ගණන් වල ඉඳලා මේ රටේ දේශපාලනය දෝලණය වුණේ කඳවුරු දෙකකට.
ඒ කඳවුරු දෙකේ අය තමයි මේ දෙපැත්ත බෙදිලා සමහර වෙලාවට එක කඳවුරක ඉන්නවා අනිත් වෙලාවට තව කඳවුරක ඉන්නවා ඒ කණ්ඩායම් දෙක තමයි මෙතෙක් මේ රට මාරුවෙන් මාරුවට මේ දේශපාලනය මේ ක්‍රියාදාමය කරගෙන ආවේ ජාතික ජනබලවේගය කියන්නේ අනුර කුමාර දිසානායක කියන්නේ මේ කඳවුරු දෙකේම ඉන්න පුද්ගලයින්ට තියෙන ප්‍රධානම අභියෝගය ඉතින් අපි ඒකට ඇයි පුදුම වෙන්නේ ඒ වගේ අභූත චෝදනා අයිනයකට එහෙම නැත්නම් මේ වගේ නොයෙකුත් චෝදනා ඇති කරමින් අපේ ගමන අඩාල කරන්න උත්සාහ කරන එක පිළිබඳ අපි ඒ ගැන කලබල වෙන්නේ නැහැ මොකද අපිට අවශ්‍ය නැහැ එහෙම කලබල වෙන්න අපි සෑහෙන කාලයක් තිස්සේ මේ රටේ මේ දේශපාලන ගමන් වග වෙනස් කරන්න උත්සාහ කරමින් ඉන්නේ අපි මොන තරම් ප්‍රශ්න තිබුණත් අපි හිතනවා මේ වෙලාවේ ඒකේ ඒක අපේ යුතුයකම සහ වගකීම කියලා අපේ પરම්පරාව විසින් මේ කල යුතුයි කියලා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මගේ પરම්පරාව. ඒ නිසා අපි මේ වෙලාවේ අපේ પરම්පරාවේ වැඩි දෙනෙක් මේකට මැදිහත් වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ මොන අභියෝග ආවත් අපි මේ ගමන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කෙලවර කරමු. හොඳයි. ඔබ ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම්වරයා. චරතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබල වේගයේ අතර නිහලා වේසිංහ මහතා වෙනසක් තියෙනවද? දෙකම එකක්ද? මොකක්ද? जातिक जन बल वेगे जनता विमुक्ति प्रमुन सह वामाशिक देशपालन पक्ष कंडायां सिविल संविधान गणना वक्यकत्वेन इतने मेके प्रमुख देशपालन व्यापारे तमाय जातिक जनता विमुक्ति प्रमुन जनता विमुक्ति प्रमुन तमाय अभी मे देशपालन व्यापारे गुणनगणकोट दिस्त्रिक विशिपहपुराम විමට්ටමේ සංවිධාන ව්‍යුහයක් තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට අපි ජාතික ජනබලවේගයේ ගොඩනගන්නේ ඒ ජනතා විමුක්ති පෙරමුණට තිබිච්ච විමට්ටමේ තිබිච්ච සංවිධාන ව්‍යුහය මත. ඒතර ඒ සංවිධාන ව්‍යය නියෂ්ටිය කරගෙන තමයි අපි ජාතික ජනබලවේගය කියන මේ මහජන ව්‍යාපාරයේ ගොඩනගන්නේ. එතකොට මේ ව්‍යාපාරයේ ගොඩනගනකොට අපි මේකට දූෂිතයක් නොවන හොරෙක් වංචනිකයෙක් නොවන ඕනෑම කෙනෙකුට මේ ව්‍යාපාරයත් සමග සම්බන්ධ වෙන්න පුළුවන් කියන ආරාධනාව කළා. එතකොට හැබැයි මේකේ නිස්තිය ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන් මග අපිට පැහැදිලි අපි ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් සාකච්ඡාවකින් ඉන්නවා. ඒ සාකච්ඡාව මත ගොඩ නැගිච්ච මේ ව්‍යාපාරය විසින් තමයි මේ වෙනසට चतुरंग श्री लंका गुड नगन प्रतिपत्ति प्रकाशन दिदास दहन मे फिब्रवरी दहन इन पश्य अभी जाति जन बल वेगे जाति जन बल व्यापारे लेस जनाधिपति वर्णे दिपत्न कुमार निशा नायक सहोदय अभी देशे अपेक्षा वकील प्रतिपत्ति प्रकाशन अभी निकुत्कर ये ओनेम विलावक ओनेम के निकुट परशीलने वेब्बड विवलतीन जाति विद्वत्संविधाने जाति जन बल वेगे वेब्बड विवलतीन ये ओनेम के निकुट ओनेम विलावक ये अपे प्रतिपत्ति प्रकाशन लिखित प्रकाशन एव लिखित प्रकाशन इव वेनस्विन्न बैव लिखितवतीन एव परशीलने करान्न पुलुवा अभी दैव मे वेनकुट अभी अपे ये प्रतिपत्ति प्रकाशन සටහන් කරුණු පිළිබඳව අපි නැවත අධ්‍යයනය කර ඉන්නවා අපි ඒව තවදුරටත් වර්ධනය කරමින් කටයුතු කරමින් ඉන්නවා නමුත් අපේ මූලික පදනම වෙනස් වෙලා නැහැ කාට හරි ඕනනම් ජාතික බජන බලවේගය ගැන හොඳ කියවීමක් කරගන්න අපි ආරාධනා කරනවා ඕනෑම කෙනෙකුට දේශීය අපේක්ෂාව කියන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්න ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් අපි ලෑස්ති සාකච්ඡා කරන්න අපි එතනදී අපි ඉතාමත්ම පැහැදිලිව අපි සියලු දෙනා එකඟත්වයකින් යුතුව තමයි අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කරන්නේ ඒකේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු සමාජවාදී දර්ශනය පිළිබඳව නොඑක් කරුණු අඩංගු වෙනවා
ඒ වගේම මේ රට ගොඩනගන්න අවශ්‍ය කරන ප්‍රගතිශීලී වෙනස්කම් මේ නව ලිබරල් ආර්ථිකය තුල අපි මේයින් තෝරාගත්ත හඳුනාගත්ත හොඳ ලක්ෂණ අපි අතුලත් කරලා තියෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. රොමුල විජේවීර කියන චරිතය පිළිබඳව දේශපාලනිකව ඔබ කියවගත්තේ කොහොමද? ඉතාමත්ම දක්ෂ මේ රට මේ ගමන් මගට යොමු කරන්න මූලිකවම ක්‍රියා කරපු දේශපාලන දාර්ශනිකයා. එතුමා නොඑක් ආකාරයෙන් පොත් පළ කරලා තියෙනවා එතුමාගේ අදහස් පිළිබඳව. ඉතින් අපි පොත් කියවලා තියෙනවා. ඉතින් ඒ වගේම එතුමා නායකත්වය ඉතාමත්ම හොඳින් පිළිබිඹු කරපු දේශපාලන නායකයෙක්. ඉතින් අපි එතුමාට ගරු කරනවා. එතුමාගේ දර්ශනය අනුව තමයි ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගෙන්නේ. ඒ ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ ජාතික ජන බලවේගයට නායකත්වය සපයලා මේ මහා දැවැන්ත සමාජ පෙරළියට නායකත්වය සපයන්නේ. ඉතින් ඒ අර්ථයෙන් අපි ජනතා විමුක්ති පෙරමුණේ නායක ගෝවන විජේවීර සහෝදරයාට අපි ගරු කරනවා. ඒ වගේම එතුමාගේ දර්ශනය පිළිබඳව අපි එතුමාට නිහතමානීව අපි එතුමාට ගරු කරනවා. මොකද හේතුව මේ වගේ දේශපාලන ව්‍යාපාරයක් මේ වගේ බලවේගයක් ගොඩනගන්න එතුමා තනි පුද්ගලයෙක් හැටියට ඒ කරපු මැදිහත් වීමේ මල්පල තමයි මේ අපි දකින්න සිටින්නේ. රොමුණ විජේවීර ගැන කතා කරන ඔබ අනුර කුමාර දිසානායකයන් කියවන්නේ කොහොමද? අනුර කුමාර දිසානායක මේ ව්‍යාපාරය කියන්නේ ජාතික ජන බලවේගය කියන ව්‍යාපාරය ගොඩනගන්න විශේෂයෙන්ම ජාතික විද්‍යා සංවිධානයේදී අපිට දේශපාලන නායකත්වයේ සපයන්න ඍජුවම මැදිහත් වෙලා අදටත් අපේ දේශපාලන ව්‍යාපාරයේ ගමන් මඟ පිළිබඳව වඩාත් සක්‍රීයව මැදිහත් වෙමින් ඉන්න දේශපාලන නායකයා. ඉතින් එතුමාත් එක්ක අපි ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් සැබැඳියාවක් තියෙනවා. අපි නොයෙක් කරුණු පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලය තමයි ඔබ මේ දකින්නේ ජාතික ජන බලවේගී ක්‍රියාමාර්ග ලෙස. ඉතින් අපි විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් මේ දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය දක්වා මෙහෙවන්නට අපිට හැකියාව තියෙනවා. හොඳයි. දැන් ඔබ කියවන එළියෙන් විවිධ මඩ විවිධ චෝදනා ඔබලගේ පක්ෂයට NPP එකට ජනතා විමුක්ති පෙරමුණට එල්ල වෙනවා. ඔබලා පක්ෂයක් සංවිධානයක් විදිහට මේවට මූණ දෙන්න මොන වගේ වැඩපිළිවෙලක් හදලා තියෙනවද? මොනවාර සැලැස්මක් තියෙනවද මේ විදිහට? චතුරංග, ඉතින් කොහොමත් මේ ප්‍රතිගාමි දේශපාලන ව්‍යාපාර තියෙන්නේ ධනය බලය නිල තල සහ ප්‍රභූන් ඒ වගේ චෞර වලල්ලක් වට කරගෙන ඉන්න දේශපාලන ව්‍යාපාර. ඒතර ඒගොල්ලන්ගේ හැකියාව මේ අභූත චෝදනා නැගීමේදී මේ තියෙන මාධ්‍ය පරිහරණය කිරීමේදී ඒ අයගේ හැකියාව අපිට වැඩිය වැඩි කියලා අපි දන්නවා. නමුත් ඒවට කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාව සහ අවශ්‍යතාවය ඒ දේශපාලන කියවීම අප සතුව තියෙනවා. එතකොට ඒක තමයි අපි ප්‍රයෝජනෙට ගන්නෙ මේ විවිධ ප්‍රතිගාමී ව්‍යාපාර විසින් ඉදිරිපත් කරන මත පරාජය කරන්න සහ ඒගොල්ලෝ කරන චෝදනා වලට පිළිතුරු දෙන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සකස් කර ගැනීමේ හැකියාව අපි වෙත තියෙනවා. අපි විශ්වාස කරනවා අපේ ශක්තිය සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව අපි ඒ අනුව අපි ඉදිරියේදී එන ඕනෑම අවලාත් සහ මේ මඩ ව්‍යාපාරයකට මුහුණ දෙන්න අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියා. හොඳයි. රටේ මිනිස්සුන්ට, දේශපාලකයන්ට, ඒ වගේම ඔබේ පාක්ෂිකයන්ට අවසන් වශයෙන් ඔබට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් මේ මොහොතේ දෙන්න පණිවිඩය මොකද්ද? චතුරංග, අපි මේ රටේ ජනතාවට කියන්නේ මෙතෙක් මේ පසුගිය අවුරුදු 5-6 තුල අපි කෙරේ විශ්වාසය තිබුවා වගේ මේ ජාතික ජන බලවේගය කියන මේ මහජන ව්‍යාපාරය පිළිබඳ විශ්වාසය තබන්න මේ අපේ පෞද්ගලික ක්‍රියාවක් හැටියට සලකන්න එපා. මේ ඔබේත් මගේත් මේ රටේ අනාගත දූදරුවන්ගේ මහජන ව්‍යාපාරය. අපි මේ රට දේශපාලන බලය ගන්නා පමණක් නෙමෙයි මේ රට ගොඩනගන ව්‍යාපාරය. මේ ගොඩනගන ව්‍යාපාරයේ කොටස්කරුවෙක් වෙන්න කියලා අපි මේ රටේ සියලු දෙනාට ආරාධනය කරනවා. ඒ පිළිබඳව ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔබ තනිව හෝ කණ්ඩායමක් ලෙස හෝ ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ජාතික ජන බලවේගයේ ඉතාමත්ම ඕනෑකමින් අපි ඉන්නවා. ඒ නිසා මේ රට ගොඩනගන ව්‍යාපාරයට මැදිහත් වෙන්න කියන කාර්මික ආයෝජනයක හැටියට තමයි මම මාලිමාවේ ලේකම්වරයා හැටියට මේ වෙලාවේ ඔබට කරන්නේ. හොඳයි. දොතුරේ, අද දවසේදී අපි කතා කරේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල අබේසිංහ මහතා සමග. ඔබට මේ ස්තුතියි. ඔව්. ඒ දොතුරේ මම සරණම් තුරු ඔබට